ජනප්‍රිය ටෙලිනාට්‍යනිලී රොෂානා ඔන්ඩච්චිගෙන් එක්තරා ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් වංචා කළ බවට පුවතක් වාර්තා වෙනවා. ජපානයෙන් වාහනයක් ආනයනය කර දෙන බව පවසමින් අතුල ඉද්දමල්ගොඩ නම් DVD චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් විසින් ඇයගෙන් මෙලෙස මුදල් සොරාගත් බව සඳහන් වුණා. මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අපි රොෂානාව සම්බන්ධ කරගත්තා. ඇය මේ පිළිබඳව දැක්වේ මෙවැනි අදහසක්. මගේ තිබ්බ වාහනේ විකුණන්න සල්ලි දුන්නේ මම. මම වාහනයක් ගන්න හොයනකොට මේ මනුස්සයාට කිව්වා හරි මං ජපානයෙන් ගෙනත් මේ වාහනයක් ගන්න මුදල් කර කියලා. ඔව්. ගොඩාක් අඩුවේ. ඔව්. ඒකට පර්මිට් තියෙනවා මෙහෙමයි කියලා. ඒකට මම යා දුන්න නම්බර්ස් වගේ හොයලා බලන්න කියලා මං අපේ මගේ මල්ලිලා මගේ යාළුවෝ දාලා හොයලා බලලා තේ මිනිස්සුත් කතා කළා. ඔව් ඔව් අපි ගත්ත මෙයාගෙන් උන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ ගන්න කියලා. ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ මම මේ මට ඒතර බයක් නැහැ නේ. ඒ මට අඩු මුදලක් හම්බ වෙනවා මමත් කමක් නැහැ කියලා තමයි ඔය මුලින්ම ලක්ෂ 10ක ඇඩ්වාන්ස් එකක් දුන්නේ. දුන්නාට පස්සේ ඒගොල්ලෝ මට පස්සේ මම අපේ ඒගොල්ලෝගේ වාහනයක් ගත්තා. ඒකත් ඒගොල්ලෝ ගත්තා. ඒකට නඩුව යනවා වෙනම ඒකත් රමාකාන්ත කාර්යංශය යනවා ඒකට විරුද්ධව. ඔයාට වෙන වාහනයක් දුන්නද? එතකන් කියන්නේ මගේ වාහනේ කියලා වෙන එකක් ගෙනත් පෙන්නු දුන්නා මට. හරිද? ස්මුලින් ගෙන්නනකම් කියලා එකක් දුන්නා. ඊට පස්සේ ආයි වම් සල්ලිල වද කරද්දී ආයි මට එකක් දෙලකු මේක ඔයාගේ මේක තමයි ගෙන්නුවේ කියලා. ආ ගෙන්නපුවා ඒක. ඊට පස්සේ ඒකත් බලති ඒකත් හොර එක. ඒකත් වෙනම වෙන කෙනෙක්යි තියෙක. කන මට කෙනෙක් දුන්න මේක කියලා මම හිත මගේ එක කියලා බලනට ඒකත් මගේ මට අයිති නැහැ. මලිය ගිවිලි ඔක්කොම බොරු. කොහොමද මට ප්‍රශ්න නිසා මම මෙතන දැම්මා. ඊට පස්සේ මෙයාම EIG වික්‍රමසිංහ සර්ව මං ගිහලා හම්බුණා. ඒසත් ගිහලා හම්බෙලා තමයි කතා කරලා සම්මත කරලා දෙන මොකද අර මල්ලි මරුණ එක ගිහන් මරුණ එකෙන් තමයි මේක ඇදිලා ආවි උඩට ආයි. මොකද එතන ඒ ලක්ෂාන් කියන මනුස්සයා තමයි ඔය වාහන සම්බන්ධ වාහනේ මට දෙන්න මගේ සල්ලි ගන්න ඔක්කොම ආවේ ලක්ෂාන් කියන මනුස්සයා තාවා. ඇවිල්ලා ඊට පස්සේ දෙවෙනි පාරක් අපේ ගෙදරට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. දැන් මට ඇත්තටම තියෙන බය මට ඉබකට මොනව හරි කරයි කියලා. ඇත්තටම මල්ලි මම මෙතන අන්ත මේ ලෝය ළඟට ඇතුළේ පාර දිහා බලන් ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.